ඔබේ දරුවාගේ කථනය සහ භාෂා වර්ධනය පිළිබඳව ඔබ සැලකිලිමත්ද? එසේ නම් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ගැනයි. මුල් අවුරුදු පහ තුළදී කථනය සහ භාෂා වර්ධනය විදිහට අපේ දරුවන්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද? විශේෂයෙන්ම ඒ අය වචන උච්චාරණය කිරීමට ඉගෙන ගන්නවා. ඒ වගේම නව වචන ඒවායේ අර්ථයන් හඳුනා ගන්නවා. ඒ වගේම තමයි දරුවන්ට කතා කිරීම සම්බන්ධයෙන් වචන පෙළ ගැස්වන්න, වාක්‍ය හදන්න අවශ්‍ය වචන පෙළ ගැස්වීම සඳහා අවශ්‍ය අවබෝධය ඉගෙන ගන්නවා. වචනය භාවිතා කරන්න, භාෂාව භාවිතාව කරන්න, සමාජයේ පිළිගත් නීති රීති පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. මේ ක්‍රියාවලිය ඔබට දැනෙන්නට පුළුවන් යම්කිසි සංකීර්ණ ක්‍රියාවලියක් කියලා. නමුත් මේ ක්‍රියාවලිය තුළ සාර්ථකව යෙදෙන්න අවශ්‍ය පෙළඹවීම දරුවන්ගේ ඇතුළාන්තය තුළින්ම යයට ස්වභාවිකව ලැබිලා තියෙනවා. කරන්නට අවශ්‍ය එක දෙයයි. ඒ ඔබ දෙමව්පියන් විදිහට, දරුවා වටා ඉන්න වැඩිහිටියන් විදිහට අවශ්‍ය අර්ථවත් සහයෝගය ලබා දීම. එසේ දරුවන්ට සහයෝගය ලබා දෙනකොට ඔබ අවධානය යොමු කරන්නට අවශ්‍ය අංශ තුනක් තිබෙනවා. ඒ තමයි දරුවන්ගේ අවධානය පවත්වා ගැනීමටත් ඉතාම හොඳ ශ්‍රවණ නිපුණතාවයන් නැත්තම් සවන් දීමේ කුසලතාවයන් නිර්මාණය නැත්තම් වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම. ඒ වගේම දෙවැනි කාරණාව තමයි ඒ අයට තමා කතා කරන වචනවල තේරුම සහ අන් අය කතා කරන වචනවල තේරුම හඳුනා ගැනීමට උත්සාහ කිරීම. ඒ වගේම ඒ අයට අවස්ථාව දෙන්නට අවශ්‍යයි ඒ අයගේ සිතුවිලි, අත්දැකීම්, අවශ්‍යතා, උවමනාවන් ප්‍රකාශ කරන්න. ඉතින් මේ දේවල් කරනකොට දරුවෙකුට ඉතාම හොඳින් තමාගේ භාෂාව සම්බන්ධ විවිධ අංශයන්වල සාර්ථක ප්‍රගතියක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.